අයිබෝන් දුවගතේ සාදරෙන් පිළිගන්න අපේ ඉලෙක්ට්‍රොනික පන්තියට මම මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ඔයාලට මේ අපේ ඉලෙක්ට්‍රොනික පන්තිය ගැන යම් කිසි අදහසක් ලබා දෙන්න. එතකොට මුලින් බලමු අපේ ඉලෙක්ට්‍රොනික පන්තිය කියන්නේ මොකක්ද කියලා. මේක ගත්තොත් එහෙම ප්‍රායෝගික දැනුම සහ න්‍යායාත්මක දැනුම කියලා යහ ප්‍රැක්ටිකල් එකතු වෙච්ච එක කන්සෙප්ට් එකකට පටන් ගත්ත කෝස් එකක් පාඩමාලාවක්. එතන මේක කරන්න ස්කයිආර්ස් ඇකඩමි කියන ඇකඩමියකින්. එතකොට මේක ස්කයිආර්ස් ඇකඩමි කියන්නේ මීට අවුරුදු 3කට පෙර පටන් ගත්ත ඇකඩමියක්. එතකොට මේක ලංකාවේ ලියාපදිංචි කරපු ලංකාවේ ව්‍යාපාරයෙන් ලියාපදිංචි කරපු ආයතනයක්. එතකොට මේකෙන් අපි පටන් ගත්ත අපේ ඉලෙක්ට්‍රොනික පන්තිය කියන කන්සෙප්ට් එක. මේකෙදි ඔයාලට ඉලෙක්ට්‍රොනික දැනුම, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ඒ වගේම ඩ්‍රෝන් ටෙක්නොලොජි සහ ඔයාලට ආඩිනෝ දැනුම මේ එකම පාඨමාලාවෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මගේ ගැන විස්තර මම තමයි ඔයාලට මේ කෝස් එක ගැන ඉස්සරහට ඔයාලට ටීච් කරන්නේ, ඒක උගන්වන්නේ මම. එතකොට මගේ ගැන ඉස්සරහ කිව්වොත් මගේ නම ප්‍රමිතේරා. එතකොට මගේ ඩිග්‍රී එක මම ඔයාලට උගන්වන්න මගේ ක්වොලිෆිකේෂන්. මගේ ඩිග්‍රී එක තමයි මෙකට්‍රොනික් ඉංජිනේරින්. එතකොට මේකදී ඔයාලා මූලිකව ඉගෙන ගන්නවා මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව, බේසික් ඉලෙක්ට්‍රොනික. ඒක තියරි සහ ප්‍රැක්ටිකල් යන දෙකම එකතු වෙලා තමයි කරන්නේ. මේ බැජ් එක, මේ යුනි බැජ් එක, ඔයාලා මේ ඉන්නේ යුනි බැජ් එකේ. එතකොට යුනි බැජ් එක තියෙන්නේ මේ සෑම ඉරිදාවකම ඒ කියන්නේ මේක පටන් ගන්න 26 වෙනිදා. එතකොට 26 සෙනසුරාදා සෑම ඉරිදාවකම 5:00 සිට 7:45 වෙනකන් ඔයාලට මේ කෝස් එකේ ඉගෙන ගන්න පුළුවන්. ඒතර එකම දවසේ තමයි තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම යන්නේ. එතකොට මේකදී මම එකිනෙකට කිව්වොත් එහෙම අපි දැන් බේසික් ඉලෙක්ට්‍රොනික ගත්තොත් එහෙම ඔයාලට උදාහරණයක් විතර මූලිකවම ඔයාලට ඒක ගැන මේ වෝල්ටේජ් එක කියන්නේ මොකද්ද, කරන්ට් එක කියන්නේ මොකද්ද, මේ දේවල් උගන්ලා මල්ටිමීටර් එක කොහොමද පාවිච්චි කරන්නේ, ඊට පස්සේ කම්පෝනන්ට්ස් මො බේසික් ඉලෙක්ට්‍රොනික වල තියෙන කම්පෝනන්ට්ස් කොහොමද වැඩ කරන්නේ, අපි ඒක කොහොමද ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්නේ. උදාහරණයක් අපි හිතමු ට්‍රාන්සිස්ටර් ඉගෙන ගත්තක ට්‍රාන්සිස්ටර් ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඔයාලා තවත් කම්පෝනන්ට්ස් කීපයක් ඉගෙන ගන්නවා. එතකොට මේ කම්පෝනන්ට්ස් ගැන කියන්නේ අපි හිතමු ට්‍රාන්සිස්ටර් ප්‍රැක්ටිකල් එකේදී ට්‍රාන්සිස්ටර් තියරි ඉගෙනගෙන ප්‍රැක්ටිකල් එක කරද්දී අර ඔයාලේ ඉස්සෙල්ලා ඉගෙන ගත්ත කම්පෝනන්ට්ස් ටිකත් එකතු කරලා ඔයාලා සර්කිට් හදනවා. එතකොට මේකෙදි ඔයාලට අවශ්‍ය වෙන කම්පෝනන්ට්ස් සහ උපාංග කීපයක් තියෙනවා. එතනදී ඔයාලට කෝස් එක සම්බන්ධ වෙන සියලු දේ නොමිලේ ටියුට් එක සහ කම්පෝනන්ට්ස් ටික ඔයාලට ලැබෙනවා. ඒක ඔයාලේ ගෙදෙට්ටම ලැබෙනවා. ගෙදෙට්ටම ඩිලිවර් කරනවා. එතන අමතරව ඔයාලා ගන්න ඕනේ මෙන්න මේ වගේ මල්ටිමීටර් එක, ඩිජිටල් මල්ටිමීටර් එකක් ගන්න ඕනේ. ඒ වගේම බවුත් එකක් ගන්න ඕනේ. ඒ වගේම බ්‍රෙඩ්බෝඩ් එකක් සහ ජම්ප වයර්ස් ගන්න ඕනේ. එතකොට මෙතනදී මේවා කොහෙන්ද මිලදී ගන්න ඕනේ, ඒ සියලුම දේවල් ඔයාලට පළවෙනි දවසේ ක්ලාස් එකේදී දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉස්සරහට දැන් මම මේ වීඩියෝ එකේ අවසානයේ සුප ආරංචියකුත් කියන්නම්. එතකොට මම ආයි පාර කියොත් එහෙම ඔයාලට ඒ වගේම ආඩිනෝ ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඩ්‍රෝන් ටෙක්නොලොජි. හැමෝම ආස දෙයක් ඩ්‍රෝන් ටෙක්නොලොජි ඉගෙන ගන්න පුළුවන්. ඩ්‍රෝන් ටෙක්නොලොජි වල තියරි වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් වලට වර්ක්ෂොප් එකකින් ලබා දෙන්න තමයි මම තීරණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ වගේ මගේ පිට්බැස් තියෙනවා වගේ ඩ්‍රෝන් එකක් මාත් එක්කම හදන්න පුළුවන්. ඉතින් ඔයාලට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ වලටත් අපේ විසඳුම් තියෙනවා. අපි කෝස් එකේදී කතා කරලා බලමු මොනවාද මේ දේවල් කියලා. එතකොට ඔයාලට කෝස් එකේදී කෝස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන කිව්වොත් එහෙම ඔයාලට ඒ සම්බන්ධ වෙන්න තියෙන මම සම්පූර්ණ ඒ කියන්නේ කෝස් එකේ ෆී එක ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔයාලට මේ කෝස් එකේ රුපියල් 4000කට දෙනවා. ඒක දැන් ඉස්සර තිබු රුපියල් 5000කට. නමුත් මම මේ රටේ දින තත්ත්වෙත් එක්ක හරියට කෝස් ෆී එක වැඩි කරන්න නම් අඩු කරා ඔයාලට මේක හැමලම මේක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම ගොඩක් මේක අඩු කරන්න බැහැ. මොකද ඔයාලා දන්නා මේ වගේ කෝස් එකක් ගොඩක් වියදම් යන කෝස් එකක්. ඒතකොට ඒ නිසා මම රුපියල් 4000කට මේ සම්පූර්ණම පාඨමාලාව ඔයාලා මාස 6ක් මාත් එක්ක ඉන්නවා. මාස 6ටම රුපියල් 4000යි. ඒ 4000 ඔයාලට ක්‍රම දෙකකට දිවන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඔයාලට මේ 4000 2000 2000 බැගින්. කියන්නේ 26 පටන් ගන්න කෝස් එකට 26ට ඉස්සෙල්ලා රුපියල් 2000 ගෙවලා රෙජිස්ටර් වෙලා ඊට පස්සේ මාසයක් ඇතුළත ඉතුරු 2000 ගෙවලා ඔයාලට කෝස් එකේ ඉන්න පුළුවන්.
එතකොට මේකෙදි තව chance ඇතන මං කර සුභාරංචියක් කියනවා කියලා. එතන ඒකෙදි ඔයාලා සම්පූර්ණ payment එක කරොත්, සම්පූර්ණ රුපියල් 4000 payment එක කරොත්, ඔයාලට අර ගන්න ඕන මේ උපාංග වලින් breadboard එක සහ jumper wire එක, breadboard එක සහ jumper wire set එක ඔයාලට free හම්බෙනවා. ඒ කියන්නේ tute එක, ඒ වගේම components ටික සහ මේ දෙක ඔයාලට ෆ්‍රී හම්බෙනවා. يعني කොහොම පේමන්ට් කරත් ඔයාලට ටියුට් එක සහ මේ කම්පෝනන්ට්ස් ටික හම්බෙනවා. මොකද ඔයාලා ගෙදින්නම් මේ ප්‍රැක්ටිකල් කරන්න ඕන නිසා අර 4000 පේමන්ට් එක කරන් මේ දෙක හම්බෙනවා. කොහොම කරත් සියලුම දෙනාම මල්ටිමීටර් එක සහ බවුත් එක ගන්නවා. හරි. එතකොට ඔයාලට මේකේ කොහොමද කියන්නේ බැංක් එකට සල්ලි දාන්න ඕනද කවුන්ට් විස්තර ටික ඔක්කොම මම පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන දාලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ කෝස් එක ගැන යම්කිසි දැන් මම උගන්වන්නේ කොහොමද කියන ගැන අදහසක් ලබා ගන්න මම මේකට දැන් මේ ඔයාලා ජුනි බැච් එකනේ මේයි බැච් එක අටක් කරපු දෙවෙනි දවසේ උගන්වපු ක්ලාස් එකේ වීඩියෝ එක තියෙනවා රෙකෝඩින් වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් ඒක බලලා ලෙවෙලා අදහසක් ගන්න පුළුවන් සර් කොහොමද උගන්වන්නේ කියන එක. හරි. එතකොට ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාලට දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් කෝ මේක හොඳයිද නැද්ද කියන එක නේ ඔමල කෙනෙක්ට දිනන්න මේක ගොඩක්ම දින අම්මලා තාත්තලා තමයි ගැටලුව තියෙන්නේ. අහ එතකොට ඒක ඔයාලට විසඳුමක් විදිහට ඔයාලට පුළුවන් දැන් ඔයාලා මේක දකින්න නැති FB account එකේ මගේ FB page එකෙන් වෙන්න පුළුවන් නැත්නම් කවුරු හරි යාළුවෙක් share කරලා වෙන්න පුළුවන් නැත්නම් YouTube channel එකෙන් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලට පුළුවන් SkyRC Academy Facebook account එකට ගිහිල්ලා දැන් මේ යන්න ඔයාලගේ නම විදි badge එක මේ badge දැන් අපි දුමු ඔයාලා May badge එකනේ. Sorry Juni badge එකනේ. මයි බැච් එකේ කට්ටිය ජුනි බැච් එකේ කමෙන්ට් කරලා ඇති. ඒක මම කියන්නේ කමෙන්ට් කරන්න කියලා. හැබැයි හොඳනම් විතරයි කමෙන්ට් කරන්න කියන්නේ. ඒතර ඒකේ සම්පූර්ණම ඔයාලට ඒ කමෙන්ට්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒගොල්ලන් කමෙන්ට්ස් කරලා තියෙනවා හොඳ නරක ගැන. ඒ වගේම අනිත් පල්ලෙහා බැච් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒවයි පෝස්ට් එක යටින් කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට අර ක්ලාස් එකේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් මම කොහොමද ක්ලාස් එක කරන්නේ කියන එක. එතකොට මම හිතනවා يعني ඔයාලට يعني මට ඕනේ උපරිමයේම දේවල් උගන්වන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, يعني නාන අතරතුරදී ඔයාලට මාත් එක්ක කතා කරලා දැනගන්න බලන්න මේක මොකද? මේක වීඩියෝ කෝස් එකක් නෙමෙයි, සම්පූර්ණ ලයිව් ඔන්ලයින් වෙන ක්ලාස් එකක්. ඒ වගේම ඔයාලට තවත් මේ ලැබෙන දෙයක් තමයි කෝස් එකේදී නිකන් හරි ඔයාලට මේ කෝස් එක අතරතුරදී මගහැරුණ වෙන්න පුළුවන්. මගහැරෙන්න පුළුවන්නේ. දැන් අනික මේ කරන් කපනගේ මේ ප්‍රශ්නෙත් එක මගහැරෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නවලදී ඔයාලට ඒ ගැන කිසිම හිතන්න දෙයක් නැහැ. ඔයාලට මේ කෝස් එක මගහැරුණොත්, අතරමඟදී මගහැරුණොත්, ඔයාලට ඉස්සරහට පටන් ගන්න ඕනම කෝස් එකකට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම කෝස් එකේ ක්ලාස් එකේ යන හැම එකක්ම රෙකෝඩ් කරලා ඔයාලට අපි හිතමු අද දවසේ ඉන්න බැරුණොත් එහෙම ඔයාලට ෆ්‍රී වෙලාවට කෝස් එකේ වීඩියෝ එක බලලා ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා Telegram group එකකටත් තව WhatsApp group එකට join කරනවා. Telegram group එකේ ඔයාලට ඕනම ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන්. නැත්තම් class එකේ කතා කරන්න පුළුවන්. ඒ වගේම practical videos ටික, ඒ කියන්නේ අපි දවසක් practical කරනවා. ඒ practical videos ඔයාලට වෙනම මම දෙනවා. ඒ කියන්නේ ඕනම කාලයක බලන්න පුළුවන්. අපි දන්නවා මිනිසුන් නම් අපිට අමතක වෙනවනේ. ඒතර course එකේදී වුණත් අපි සම්මාලු ගන්න දේවල් ටික කාලයකදී අමතක වෙනවා. ඒත් ඔයාලට අර videos ටික බලලා ආයි පාරක් ඒවා මතක් කරගන්න පුළුවන්. ඒ videos class එකේදීන recording videos නෙවෙයි වෙනම ඔයාලා වෙනම practical videos විදිහට වෙනම හදපු videos. ඒවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම certificate එක ගැන කියන්න ඕනේ. certificate එක දෙන්නේ මම නිකන් certificate එක දෙන්නේ නැහැ. course එක අවසානයේදී ඔයා මේ course එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා කියන එක මට දැනෙන්න ඕනේ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ අවසාන ප්‍රොජෙක්ට් එකක්. ඒක ඔයාලා ඉගෙන ගත්ත දේ වලින් කරන්න ඕන ප්‍රොජෙක්ට් එකක්. දැන් මේ තියෙන්නේ ඒ වගේ ළමයි කරපු යන්නේ මම ඒගොල්ලන්ට අර පෙන්වන්න හදපු ප්‍රොජෙක්ට් එක. මේ එක ප්‍රොජෙක්ට් එකක්. ඔයාලට කැමති ප්‍රොජෙක්ට් එකක් වෙනවා. සමහරවිට නවනි පෙමක් වුණත් එන්න පුළුවන්. ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා සර්ටිෆිකේට් එක දෙනවා. එතන මේ තියෙන්නේ අප්‍රේල් බැච් එකේ හදපු එක ප්‍රැක්ටිකල් session එක ගහතපු breadboard එකෙන් හදපු circuit එකක්. එතන ඒ project එකක්. එතන ඒ වගේ ඔයාලටත් මාත් එක්කම එකතු වෙලා projects කරන්න පුළුවන්. මාත් එක්ක හරියට මේ course එක කරොත් මම ගැලන් කරනවා ඔයාලට තනියම circuit එකක් මොන වයස උනත්. දැන් 6 වසරෙන් උඩ කොහොමද ගන්න? 6 වසරෙන් උඩ ගන්න හේතුව නිසා බලන්න. 6 වසරෙන් පල්තැනකට මේ හදලා තියෙන syllabus එක මාරු වෙනින්දා
මම ගරන් කරනවා ඔයාලා මාත් එක්ක දිගටම ක්ලාස් එක මිස් කරන්න නැතුව මාත් එක්ක දුවනලා හිටියොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික පැත්තෙන් ඩ්‍රෝන් ටෙක්නොලොජි පැත්තෙන් වැඩේක් වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි ඉස්සරහට කෝස් එකේදී හම්බුමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝ.